මේ වැදගත් පාඩම් බලන්න දැන්ම පඩුේෂන් ු නාලිකව සස්ටරයික්් කරන්න. අලුතෙත් චනලේට එකතුවෙන පාඩම් මාලා තැන ගන්න. බෙල්පත්නෙ කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකුම ඔන් Onlineයින් පාසල DPේශන් අයිබෝවන් අදරණය දුවේ පුතේ ඔන්න අද මම ලෑස්තිවෙෙනියෝගලන්ට එකොලොස් වන ශ්‍රීණී පහලොස් වෙනි ඒකකේ ගැන කතා කරන්න. ඒ අපේ ඕලෙවල් වලට තියන සම්පූර්ණ විෂය නිර්දේශයේ අවසාන පාඩම තමයි පුතාලා කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතිං ගොඩක් වැදගත් පාඩමක්ං. උගලන්ට හිතනවා හරි සරලයි කියලා එවුණට පුතාලා හැමතිස්සේම. ඕනෑම විභාග ප්‍රශ්න පත්‍රයක දීනේ දයකනෙ ගුලන්ට අධ්‍යන පුදු සහතිික පත්‍ර සාන්‍ය පිළි ප්‍රශ්න පත්‍රවය ඇතුකළ ගලන්ගේ පාසල්ලේ තියන ප්‍රශ්ණ පත්‍ර ර පලාත් ප්‍රශ්න පත්‍රනේද. මේ ඕනෑම ප්‍රශ්ණනපත්‍රයක විියහගත රචනා කොටසේ පළමුවන ප්‍රශ්නය ඔගලන්ට දෙන්නේ මෙන්න මේ පාඩමෙන්. ජෛවගෝලයේ පාඩමෙන් තමයි ඔගලන්ට දෙන්නේ. තකර මේ ජයිවගෝලයේ කියන පාඩම සාමාන්‍ය පාඩමක් විදිහට උගුලොන් සැලකුවට පුතාලා මේ පාඩම එදිනෙදා පරිසරයත්තෙක්ක නද ඔගුලන් ගැටන. පරිසර සාධකත්තෙක් සම්බන්ධ කරල තමයිපුතේ ප්‍රශ්න හදන්න. ඉතින් ඒනිසා මේ පාඩම හරීමම වැදගත් පාඩමක් මොකදෝගලන්ගේ සම්පූර්ණ වියහ ගත රචනා ප්‍රශ්ණයකට උත්තරලියන්න තියෙනෙ මේ පාඩමයි. හින්ද පුතාලා අනිවාරයෙන්ම සැලකිලිමත්ව මේ පාඩම අධ්‍යනය කරන්න ඕන. ඉමු අතරන්න නෑන නේ දැ ඕගලට රචනා ප්‍රශ්නව වලනං? නොගොලන්ට ැතේ කැනෙ අපහසු කොටස්ත්‍රීනවන ඒ වගේටික් අපහසු කොටස් වගේ තියෙන පාඩමක් කතැල්ලදාන්න පුළුවන්න්නේේද. ඒවුුණනාට පුතාලා වියහගතරචනා ප්‍රශ්නවලට පුතාල දන්නවනි අනිවාරෙන්ම පිළිතුරු ලිවිය යුතුමයි. මේවෙනට ඔගුල්ලෝ පසුගේ ප්‍රශ්න පත්‍ර ගුඩා කරලා තියනෙති. ඒනිසා මේ ආකෘතිය පුතාලදැන් දන්නවා. නේනැති ඒනිසා පුතාලට පහසුවෙන්ම දැ පාඩමට එන කොටම දන්නවා හරි මෙන්න මේ ප්‍රශ්ණයට තියෙන්නේ මේ සම්පූර්ණෙන් මේ පාඩමෙන් තමයි කියනකතිං. එඒ නිසාපුතේ. ඔගුලෝ විභාගට යන්නන්නේ සෙල්ලා මේ පාඩම අනිවාර්රෙන්ම සැලකිලිමත්ව පාඩං කළයුතු පාඩමක්ඉතිං. දැං ඔුළ මගෙත්ත එක්ක මේ පාඩම දිගටම කරගෙන යනවා නං නෙද යන්න කොට. තාලටායි අමුතුුවෙන් පාඩන් කරන්නයක් නම් නෑම් කදවගුලන්ට මෙතැනති මිතෙන්දිී. අපි සියලූම විෂය කරුණු නෙද අතාම සරල කොටසේන්දම් පුතාලට විස්තර කල්ලා දෙන නිසා. ඉතින් පුතේහිෙනං ඔන්න විශය නිර්දේශය අවසාන පාඩම අපි කතා කරමු අපි බලමු මේ පාඩම යටතේ කැනෙ කොළ හ ශ්‍රේණය විද්‍යාව පහලොස්වෙනි ඒකකය ජයිවගෝලය කියන මාතෘකාව යටතේ, මොනමොන උපමාතෘකා ගැනද අපි කතා කරන්නේ කියලා. හරි අපි බලමු මුින්ම ஒ තියනපුතාලා පහලස්වනියකකය ජෛවගෝලය මේයටත අපි කතා කරන උපමාතෘකා රාශයක් මොනවාද බලන්න පළවැනික ජෛවගෝලයේ පවතින සංවිධාන මට්ட்டම්හා අන්තර්க்්‍රயா. මොනද ජෛවගෝලයේ පවතින සංවිධාන මට්ட்டම් මොනවාද. ඩ ඒක මක්ද ගේ මොක්ද ඊ ළංගේ මොක්ද ත ගි ශාලම ඒකේ ම ක්ද නද. ඔයයි විදිහට මේ පවතින සංවිධාන මට්ටම් . ඒ ඒ මට්ටම් අතර පවතින අන්තර ක්‍රයාාගැන අපි කතා කරന്നවා. ത ද ට එතකොට ජයිව ගോලයේ වතින ංවිධාන මට්ටම් අන්තර් ක්‍රියාගෑන මේ පාඩම යටතිේ අපි කතාරන්න. ඊළඟට ඊළංගට පරිසර පද්ධතිවල, සම්ම තුලිතතාව පවත්වා ගැනීමට දායකවන යාන්ත්‍රණ. මොනවද කියල නේද පරිසර පද්ධතිවල දැන් මේ හැම පරිසර පද්ධතියක්ම සමතුලිතවති යන්න ඕරනි ඉස්රහට යන්න නම්පපුතේ මේක අස්මතුලිත තාවයක් ඇතිවුනොත් එෙම සමහර ජීවීන් විදරක් විනාශ වුණොත්තේම පරිසර පද්ධතිය එතනින් එහට පැවැත්මක් නෑ. නෙද විනාශවෙලා යන්න පුළුවන්. තේ වගේ පරිසර පද්ධතිවල සමතුලිත තාවය. පවත්වා ගැනීමට දායකවන යාන්ත්‍රන මොනවද. මොනවදමී යාන්ත්‍රණ මේ පරිසර පද්ධතිය සමතුලිතව පවත්වාගෙන යන්නනං. ඉළඟ එක විවිධ පරිසර දූෂකහා ඒවායේ බලපෑම්. නෙද විවිදධ පරිසර දූෂකම පරිසරය දූෂණය කරන විනාශ කරන දූෂක වර්ග මොනවද. ඒ දූෂකවලින් මොනවගේ බලපෑම්ද අප පරිසරයට එල්ල වෙලාතියෙන්නේ. ද මිනිසාಾ නිසා න ಮොනවාද හිත කර ගැටಳು තත්್ව න්න ද ඔක්කොම අප තා කන්න මේ ಾಡම යටතේ ಇಲඟපු ජීವන රටාව වෙනස්වීම කෙරෙහි බලපාන සාධකහා එමගින් ඇතිවන්න ගැටළු එකන ජීವන රටාව වෙනස් වෙන්න ජීವන රටාව වෙනස්වීම කෙරෙහි බලපාන සාಧ ොනವවාද මේ අපේ ජීವන රටාව ෙනස් වෙන්න බලපාන සාಧක ಮොනවාද එමඟින් නැතිවෙන ගැටලුමනොවද. නේද ජීවර රටාව වෙනස් වෙන්න නම් බලපාන සාධකමොනවද එමගින් නැතිවෙන ගැටලු මොනවද කිය අපිකතා කන්නවා. තිරසාර සංවර්ධනය හා පරිසර කළමනනා කරනේ ගැන අපපිකතා කන්නවා. තිරසාර සංවර්ධනය නේද පුතාලාට ඇටිකක් කළුත්මා මේේ වචනටිකක් තින තිරසාර සංවර්ධනය කැනෙ කානෙ හොඳ කාර්යක්ක්ෂම ක්‍රියාවලින් සිදුවවෙෙන්න්න නෙ ද කැන ද්‍රව්‍යාපතයේ යන්නේ නැතිවෙන්න. පරිසර සමතුලිජ තාවය පවත්වාගෙන යන්න පුළුවන් වෙන්න කොහොමද මේ සංවර්ධනාත්මක ක්‍රියාවලිය කරන්නේ කියන එක තමයි තිරසාර සංවර්ධනය කියන්න. ඇතව පරිසර කළමනා කරණය. අපි මේ තිරසාර සංවර්ධනයක් ඇති කරන්නනම්. අපේ පරිසරය කොයි විදිහටද කළමනා කරණය කරගන්න ඕනේ. කිය අපිට මේ පාඩමින්යට තේ කතා කරන්න පුළුවන්. ඉතින් පුතාලට පේනවාම් මේ උපමාාතෘකාටික බැලුවම, ද ගොඩක් වැදගතුක මාතෘ කාටික් තමයි තියෙන්නේෙෙනම් අපට පාඩම තුළින් කතා කරන්න තියන හරය ගොඩාක් වැඩී කියනෙ එක පුතාලට තේරෙනවා නෙද. හරි දැංගිහිෙනම් පපුතේ අපි බලමුෝ මුලින්ම අපි කතා කරන්නේ යන්නේ ජයිවගෝලයේ පවතින සංවිධාන මට්ටම්හා අන්තර් ක්‍රියා ගැන. ජයිව ගෝලයේ පවතින සංවිධාන මට්ටම්මොනොවාද, ඒ සංවිධාන මට්ටම්වල තියෙන ඒ ඒ මට්ටම් ඇතර ඇතිවන අන්තර් ක්‍රියාමොනොවාද. එකක මට්ටමක විතරක්සිදුවෙන අන්තර ක්‍රියාමනෝදේ ඒ ට්ටම් අතර ඇතිවෙන අන්තර් ක්‍රියාමොනෝවද කියරලතවන් අපි මෙතන මුලින්න්ම කතා කරන්න ලෑස්ති වෙන්නේ. මුලින් අපි කතා කරන්න පුතාලා පාරිසරික සමතුලිතතාවය ගැන. පාරිසරික සමතුලිතතාවය ගැන කතා කරන කොට, අපි කතාකනෝ ජීවීන්ගේ පැවැත්ම සඳහා වූ අන්තර්ක්‍රියා සිදුවන බෞතික ජයිවීය සංරචක, පරිසරය ලෙස හැඳින්විය හැකිය. එතකොට පුතේ අපි සම්පූර්ණ පරිසරයේ කියලා ගත්තම මේ පරිසරයේ ප්‍රධාන කොටස් තුනක්යටතේ අපිට වර්ග කරන්න පුළුවවාන්. තය නද පුදලට ප්‍රධාන කොටස් තුනක්යටතේ වර්ග කරන්න පුළුවන්. මෙනතිනො පලවෙනි කොටස, මෙතිට ගන්න පුළුවන් ඊ ළඟොටසතිට ගන්න ඊඟ කොටස නේද. මේක කොටස්තුනක් යටතේ අපිට වර්ග කරන්න පුළුවන් පතේ. ද පලවෙනි කොටස යටතේට දාන්න පුළුවන් මොනදි බෞතික සංර්චක මොනවද කියන එක. මකද පළවෙෙනිය එක බෞතික සංරචක. අපි පළවෙනිෙන්ම වංකරන අපතේ බෞතිික සන්රච්චක. ප බෞතික සංරචක. ඊට පස්සේ අපිට ආයයි වෙන් කරන්න පුළුවන් මේ එක මොනවාද. ජයිවීය සන්රචක ජයිවීය සන්රචක බෞතික සන්රචක ජයිවීය සන්රචක. ඉට පස්ස අපට එකතතුමයි ප්‍රධාන වශයෙන් වෙදෙන කොටස් දෙක. ඉට අමතරව තව මේ දෙකා අතර පරිසරය ගැන කතා කරන කොට තවත්තියනවා දේවල් මොවාද පුතේ. ඒැ සමතුලිතව පවත්වා ගණනං ඒ අන්තර් කක්‍රියා කරනකොට උෂ්ණත්වය පීඩනය ආර්ධතාවය නදේවගේ පරිසර සාධකත් අවශ්‍ය වෙනවා. මොනවා දේවට අපි කියන්නේ පරිසර සාධක. පරිසර සාධකත් අවශ්‍ය වෙනවා. හරි. බම් <m FM FM> <prender vida> <therapist> ි வெකර ෞති සචනති ජව சංචக்க මෙන பசரසාதක. අප வெකරන්න පුළුවන්.ද මේවා යටතේ මොනවාද බල බෞතික සංரச்சக்க තේ என்ன මොනவாද පු බෞතික சச்சக்க යටதே. මෙනவாද ජව සංக்க යටේ.මනවාද පරිසரසාධක යටத்தே. වද කිය එකතම අපට පස්ස බලண்டඕන. නවදම බෞති සංරචකයටත. දේවල්. බෞතික සරාචකයට අපට එනවා මොනවාදපත සාධක ප ජලවාතය දඒවාගේ ඒටිකමයි බෞතික සං රචක. හැදිල තිීරේ ඒවා මතනි අපි රඳ පාවතින්නද. අපිට யானපුුව දප පස වාතය. පස ජලය වාතය අ අපි කෙනොනව අද බෞතික සංරචක. ජයිවීය සංරචක යටතේ අපි ගන්න පුළුවන්මනවා අදමතේ. මිනිසා ඇතුළුව වෙනත් සතුන් ශාක ක්ෂුද්‍ර ජීවීන් මේ ඔක්කොම අපි ගන්නවා ජයිවීය සංරචක යටතේ. කැන් බන ජයිවී සංරජචක යටතේ මොනොද ගන්න කියලා මිනිසා සතු මිනිසත් සත්වෙක් තමයි අපි මිනිසා ඇතුළුව කියරණ කතා කරේනෙද. සතුන්දොට ක්ෂුද්‍රජීවී. හරි මිනිසා සතුන් ශාක ශුද්්‍රජීවිී පරිසරය ඉන්න. පරිසරසාධක යට තේීම නෝදගන්න පුළුවන් මංකිවෝගලට උෂ්ණත්වය ආර්ධතාවය පීඩනය නෙද එන්නේ වගේ දේවල් තමයි පරිසරසාධක යටතේ අපි ගන්නේ. ිලිම් පරිසරසාධක මොනද උෂ්නත්වය පීඩනය ආර්ද්‍රතාවය ෂනත්වය පීඩනය ආර්ධතාවය වගේ දවල් ලපිගන්නව පරිසරසාධක යටතේ ඇදිරිද පුතාලට හරි දැන් එහෙනං ඔන්න ජයිව ගෝලයේ පවතින සංවිධාන මට්ටම්හා අන්තර් ක්‍රියා නෙද යටතේ අපිට මේ විදියට පරිසරය කොටස් කරන්න පුළුවවා. නේදමක කොටස්තුරන අපි ගාන්නනේ බෞතික සංරචක ජයිවීය සංරච්චකහා පරිසර සාදකද පරිසර සාධක කියරගෙන මේකතමයි ප්‍රධානම කොටස් දෙක මම්බදන තුළකට බෙදුව නමුත් රිසරයටයි පරිසර සාධකත් තිබිය යුතුමයිනදබපුතේ. මෙතனන එනවා පස ජලයවාතේ වගේ දේවල් මෙත මිනිසා සතුන් ශාකහාක් ශුද්‍ර ජීවීන් මෙතන උෂ්ණත්වය පීடනය ආර්ධතාවය වගේ දේවල් අපිට ගන්න පුலாம் පරිසර සාධක යටතේ පැහැදිලිද පුතාලට எனඔන්න ජய் கோலය තුல පරිසරය නිර්මාණය වෙලා තියෙනෙ කොහොමද කියලා පුතාලට පැහැදිලීනේද හරි දැම්බලම පුතාලා පීළங்கට ஒන්න පරි சරිக்க සம තුළිத்தතාවය කියන්නේම கක්ද කියන එක ඒ කියන්නේ පුතේ මේ පරිසරයේ නද මේ පරිසරයේ තියන බෞතික සංරච්චකත් එක්ක එකතු වෙලානේ දෙකැනෙ වායුගෝලය, ජලගෝලය, ශිරාගෝලය ය දික කෝමත් එක් එකතු වෙලා. මේ ඉන්න ජීවීන් එකන්නේ සතුන් ශාක ශුද්‍ර ජීවිීන් කියන අය. අර පරිසර සාධකත් එක් උෂ්ණත්වය පීදනය ආධතාවය වගේ සාධකත් එක්ක ගැටමින් මේ හැමතිස්සේම, නියත තත්වක තියාගෙනින් වලන පුේ. අන්නේ නියත තත්වේක තබා ගැනීම අපි හඳුන්වනවා මොකක් කියරද පුතාල පාරි සරික සමතුලිත තාවේකේර මොකක් කියර ද පි හඳුන් වන්නේ පාරි සරික සමතුලිත තාාවේ ක කියෙලා අපි හඳුන්වවා. පැදිරිද පුතාලට එන අපට ලියන්න පුළුවන් පාරිසරික සම්මතුලිත තාවය හරිදං අප විස්තරානි පතේ න අප පිළියමුද මකදිට ලියන තිේෙනකොට ජීවීන් හා. ஓවන් வசன පරිசරය අතර ஜීஹ ஒව வசன පரிசරය අතර පවத்தின துலநත්மக்க ප තුනාත්මක සබந்தතාවය ජීවිහා உ වෙස පරිසර අතර පවතින තුනාත්මක සබධතාවයෙන පරිරික සමතුාවය කිය ප සමයි තා ජීවින් හා ුන්න රිසරයා අතර පවතින තුළනාත්මක සම්බන්ධතාවය පාරිසරික සමතුළිතතාවයයි කියල කියවා. පැහදිලීද. තර පරිසරයේ සිදුවන සුළු වෙනස්වීමක් පවා. පුඩි වෙනස්වීමක් වුණනත් නේද පරිසරයේ සිදුවන සුළු වෙනස්වීමක් පවා එහි පැවැත්මට බලපෑම් එල්ල කරන අතර. ැර ොಡ ද පැ ෑ ද ್ ත් ද ශාල නාශයක් ළ වා. ඩ ಗල ದොල ಸಾගරවල ಜ ත්ව . වැඩි ලා ්‍රසාරනය වෙලා නෙද පරිමාව වැඩි වෙනවා. එත කොට ඊට පස්සේ ද්‍රවාාසාන්න ප්‍රදේශවල තියෙන අයිස් දියවෙලා ඒයි දිය ල ල ඔක්කෝම ගලාගෙෙනනවා සාගරවට තු සාගර ජල මට්ටම ඩිවෙන්න පුළුවන් ත සාගර ජල මට්ටම වැඩිවෙලා ුනාමි තත්වයා ඇැතිවෙන්න පුළුවන් ජීවිීන් විනාශවෙෙන්න්න පුළුවන් ඒ හින්ද නෙද න්නව වගේ තත්වය නැතිවෙන්න පුළුවන් පුතේ නේද. එතකොට හමනැත්තං ගොඩාක් කලාවට මේ අධික උනුසුමනිසාම ජීවින් මේේය අන්නත් පුළුවන්. අරකා අරකා අතුරු බලපෑමක්, මෙද පුදති අතුරු බලපෑමක් වෙන පුළ ගැන ගුඩාක්ම වැඩියවුනම්. ඉට අම්මතරව උෂ්ණත්ව වැඩි වෙනකොට පුතේමකද වෙන්නේ. ජීවීන්ට ඔරොත්තු දෙන්නේ නැති වෙනකොට ජීවීන් විනාශ වෙලා යන්න පුළුවන් තෙරනද පුතාලට එක ගැන පරිසරයේ සිදුවන සුළු වෙනස්වීමක් පවා එහි පැවැත්මට බලපෑම් එල්ල කරන අතර එවැනි වෙනස්කම් යතාතත්ත්වයට පත්කර ගැනීම, හැකියාව පරිසරය සත්තුව ඇත. එව්නට පරිසරය විසින්මඒක යතාතත්වයට පත්කර ගන්නවා. තවමත් ඒක පත්කරමින් පවතිනෝ. එකඇන දැන් මේ වෙනකම් මිනිසාගේ ක්‍රියාවල් නිසා උෂ්ණත්වය වැඩි වෙනකොට ඇතිවන තත්ත්වය පරිසරය විසින්ම පුතේ පාලනය කරන්න. පරිසරය විසින්ම පාලනය කරන්නවා. එව්නාට ය පරිසරය විසින්ම මේක පාලනය කලාට නෙද මේ විදි ඇතිවෙන තත්ත්වය පරිසරය විසින්ම පාලනය කලාට, දවසක් කෙනවා කවද හරි දවසක් පරිසරයට පාලනය කරන්න බැරි. அන්න එදාට අරවගේ තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. එද පීඩනය වනත්තේ වගේ. නෙදවායු පීඩනය වැඩි වෙනකොට ඒ කැන් සුළං ඇතිවීම සුළංහමාගෙන යෑமைෑම වගේ දේවල් මග එක පාලනය කරනවා. එவ்ට පුතාල අධදිිකලෙසමයක උනොත්තේෙම පරිසරයට පාලනය කර ගන්න බැතිකට සුලිසුලන් තත්ව ඇති වෙනවා. තිෙන හන්නේ වගේ තත්ත්වයන් පාලනය කර නොහැ අවස්ථාවල්. එකයි කියන්නේ දොර වෙනස්කම් යතාාතත්වයට පත් කර ගැනීමේ හැකියාව පරිසරය සතුව ඇත යං සීමාවකට. එහෙත් වර්තමානයේ අධිවේගී මිනිස්ක්‍රියා කාරකම් හේතුවෙන් අන්න බලන නේද. අධදිවේගී මිනිස්ක්‍රියා කාරකම් මිනිස්සු කාර්මී කරණය වෙලා නාගරී කරණය වෙලා නද මොකද කරන්න වැඩ වැඩියෙන් වැඩි වැඩියෙන් මේ පරිසරයේ දූෂණය කරන පට අරන්තියනවා. එතකොට මොකද වෙන්නෙ පුතේ අධිවේගී මිනිස්ක්‍රියයා කාරකම් හේතුෙන්. පාරිසරික සමතුලිතතාව පවත්වා ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇත මොකද වෙලා තියෙන පුතාලා මේ පාරිසරික සමතුලිතතාවය පවත්වගන්න නොහැකි තත්වයක් කඋදා වෙලා තියෙනවා නේද. එකන මොද එච්චරටම පරිිසරයේ දූෂණය වෙනවා යෙදර පරිසරයට දැන් බැලංස් කරන්න බෑ මේක.

දකොට ග්‍රී කරන ලා න ය හැම ක ාවක් ම නිසා ොද වෙලා එ තා පරිසරයට එ දූෂක ප්‍රමාණය ති යි ඩ රි ර ැ ත් ල් ති දි යට ොද ධ ගේ මිනිස් ්‍ර රකම් හේතුවෙන් පරිසඩක සමතුලිතතාවයේ පවත්වා ගැනීමට නො හැකි තත්ව ද . හරි ි කිය ක්ද. පාරිසරික සම්ම තුලිතතාවය කියලා. හරිදි පුේ මොකද මේකට කියන්නි පාරිසරික සමතුලිතතාවය කියලා කියනවා. පැහැදිලී නේ දෙහෙනම් පුතාලට හරි. අපි බලමු පුතාල ඊළඟට ජයිවගෝලයේ සංවිධාන මට්ටම් මොනොවද කියලා. දැම් මේ විදියට ල උශාල පරිසර පද්ධතියක් හැදිල තියන්නේ ජයිව ගෝලයක් හැදිල තියෙන්නේ මේ හැදිලතියෙන් අපි ටම්ටික පහලට 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 අරංගියොත්. නැද ඉතාම කුඩා ඒක යක් තිේන පතිේ දැංගළ දන්න ඔය ගනද්‍රවවායු කියන පධාර්තයේ අවස්ථාව අපි අරගත්වොතුන්. මේක අපි බෙදාගෙන 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 ගියොත් මේක කොටස කරගෙෙන ඉතාම කුඩාංශ ුවක් තිේනවා. අපේ හගන තිර පර මාණුව ක ලවෙ පරමාණුවලින් තමයි තුළ මේක හැදිල තියෙන්නේෙ. ඕනම ගන ද්‍රව්්‍යයක් ඕෝන මද්‍රවයක් ඕනෑම වායුවක් හැදිලතිනෙන කුඩාමංශුව අපි කියෙන. රුව කෙල්ට පරමාණුවලින් දමයි මේක නිර්මාණය වෙලා තියන්නේ නැදපුතේ ෑ එතකොට ඒ විදිහයට පරමාණුවලින් නිර්මාණය වෙනකොට මීවගේදයක් පරිසර පද්ධතියක් ගත්තා තෙක පාට්ට පරිසරයක්කැ දෙන්න. මේක තියන විද්ධ සංවිධාන මට්ටම එකතු වෙලා තමයි පතිේ මේක හැදිලා තියෙන. ත්‍රප ස්සලම් බලන කුඩාම මේකේමකක්ද. එතන ඉදන් තමයි පියවරෙන් පියවර පියවරෙන් පියවර ඇවිල්ල ජයිව ගෝලේදක්වා මට්ටම් වැඩි වෙලා තියෙන්නේ. තෙරනද පුතාලට අප බලම ජවகோෝலය තුළ ජீවன் සරලමට්ටமேසිට සංකීර්ණ මට්ටම දක්වා සංවිධානය වී ඇත. ඉතාම සරල මට්ටமேදං සංකීර්ණ මට්ටම දක්වා මේගොළ සංවිධානය වෙලා තියෙනවා. එම සංවිධානමට්ட்டம் පහත සඳහන් ආකාරයට ගැලීම් සටහනකින් ඉදිරි පත්කළහැකිය මේ අපිට පුළුවන්පුතේ ගැලීම් සටහනකින් ඉදිරිපත් කරන්න. අපි ලියමුද පුතේකෝ හොද මේ කෙන්න කියලා මූලිකම මට්ටම මොකක්ද ඒ කයිකයා කියලා කියනවා කවද ඒ කයිකයා තු කුඩාමක කියයනේ ඒයිකයා ඒයිකයා එකතු වෙලා හැදෙනවා පිස්රහට කතා කන්නවා ගැන මොකදද හැදන්නේ. ගහනය කයිකයා ගහනය ත්‍රගාහන ගොඩක් එකට එකතු වෙලා හැදෙනනවමකදපුුතේ ප්‍රජාව ප්‍රජාව ගොඩක් එකට එකතු වෙලා හැදෙනවොමොකක්ද පරිසර පද්ධතිය. පරිසර පද්ධතියකතු වෙලා හැදනවාමකක්ද ජයිවගෝලය මිතරින් ඉඩමතිීන්ද මෙහෙටදා. හැදනනාම කදධපුතේ ජයිව ගෝලය. හරිඔ විදිරණ ද ඒකයිකයා ගහනය ප්‍රජාව පරිසරපද්ධතිය ජයිව ගෝලය. තමයිපුතේතකොට குඩාමේ එකකේමකක්ද ඒ கைයිකයා කිය කියන්න නේද ඒකයිකයා කිය කියනෙතකොට කුඩාම ඒකකය ඔන තේර ගලිම් සටහනේ පලවෙෙනයக்கෙන. ඒ කයිකයා. ඒකයිකයා කිය කියන කුඩාමේකක ඒකටී ගොඩාකට එකතු වෙලා හැදෙනවා කවද ගහනයක් නිර්මාණය වෙනවා. මේ ගහන ගොඩ අප ද කතාකන ම ගෙන ු ಳන්න தேේෙනවා. දනට චනටික බලන්න මේ ගහන ගොක් එකට එකතු වෙලා හැදනවා කෞදපති ප්‍රජාවක් නිර්මාණය වෙනවා. මේ ප්‍රජාවන් සමූහයක් එකට එකතු වෙලා හැදෙනවා මකක්ද පරිසර පද්ධතියක් නිර්මාණය වෙනවා. මේ පරිසර පදධති ගොඩක් එකට එකතු වෙලා හැදෙනවා මකක්ද ජෛවගෝලය ජයිවගෝලය නිර්මාණය වෙනවා. පැදිලිද පුතාලට ඒ කයිකයා ගහනය ප්‍රජාව පරිසර පද්ධතිය හා ජෛව ගෝලය ඔන්න අපිට ගැලීම් සටහනකින් දක්වන්න පුළුවන් ජයිව ගෝලයේ සංවිධාන මට්ටම්මොනවාද කියලා. මේ තමයි සංවිධානම පලවෙනි සංවිධාන මට්ටම මේ දෙේවැනියකමේතුන් වැෙනනිියක හතර පහ. සංවිධාන මටම් පහක්යටතේ අපි කතා කල්ලා තිර මේ අටතේ තිීරන තාව විශේෂය එහෙම කියලා එනවා නමුත් මෙතන ගැලීම් සටහනට අපි මේ සංවිධාන මට්ටම් පහතමයි කතා කරන්නේ. පැහැදිලීද පුතාලට රිද මේක මත්තක තියාගන්න ඕන ගලින් සටහනකින් දක්වන්න කිවත් පු තාලා නිවාරයෙන්ම විදි ට ලියන්න පුළුවන් නෙ එක පහල්ත පහල්ටලිය න එක ේ ීද ලියන්න ළුවන් පැදිල නේද පුතාලට හරිේ. ඉට පස්සේ අපි බලම පුතේ ජයිව ගෝලයේ සංවිධාන මට්ටම්පටි ොන්නො මෙතැන තියෙනනවා රූපයකින් දක්වල තියන්න මේ තියෙන්නේෙ ොබන් රූපයකින් දැක්වුවම පුතාලට පුුවන්ද කියන්න මේ කවද ඒ කයිකයා ේනෙ ජීවිය. သာ ಗ ွြာの ಕ A கைಕရခkieの။ ಗ ಡ ತ ವ ವಾ ಗ ಯ ಗಡ್ ಕೆ ತ ವಲ ್ನ ಹದ್ಮ ಹದ ಯ ಲ ದ ುತೆ ಹನಯ කියರ ಿನು ಕಕಯ ಕಡ ವಗಯ ತವಲ ಹದನ ಮ ಕದ ುತೆ ಹನಯ නිಿ್ಮಾನೆ ವಲ ತಿಯನು. ದರ ಹಣ ಮ ಯ ಕ ೆ ತುವಳ ದ ದ್ಿ ಪ್ಜಾವಾಕ ಿರ್ ನ ವಳ ಿ ನ ರಜವ ್ನ ತವಯ ದ ಗುಳಂ ೆ ෙන සතුන් න්න. පේ දක සතුන් ගොඩා ශಾක ක්ක එකතු වෙලා තමයි කද හැද ්‍රජාවක් නිර්මාණය. ප්‍රජාවක් නිර්මාණය, ඒ කයිකයා ගහනය ප්‍රජාගොඩාಕ එකට එකතු වෙලා හැදන තේම ක්ද රිසර පද්ධතියමේ තියෙන ජලගෝලය වායුගෝලය ශിලාගෝලය මේක ඉන්න සතුන් නෙද. යො එකට එකතුවෙලා හැදන මක්ද පරිසරපද්ධතිය. පරිසරපද්ධතිය නිර්මාණය වෙනවා. පරිසර පද්ධති ගොඩා කෙකට එකතු වෙලා තමයිම මුළ පෘතිතු විතලයම හැදිල ති න එක අපි කියන මොක් කියෙදೆ ජයිව ගෝලය කියල කියන. ජයිවගෝලය. ත ගලිම් හ දක් ොටිම තමයි මෙතන රප මගින් පෙන්න්නනල තියන පේන ද තාාලට ඒකයි කියයා කියන තන ජීවිිය දේ තු ට ගල ගඩාක් එකකට එකකතුවෙලා හනයක් හැදෙනවා ඒක එ ො න වෙන ජීවී නොත්තිේ වගේ ගහන ගොඩා කකට එකකතුවෙලා හැදනවා ප්‍රජාවක් න දෙතුකොටේ වගේ ප්‍රජාාවන් ගොඩා කකට එකතුනනාම පරිසර පද්ධතිය නිර්මාණය වෙනවා මේ වායි ගෝලේ ජල ගෝලේ ශිලා ගෝලේ මේ ක්ොමකටිකතුවේෙනවා ඒ සිියල්ලම එක්වගත් කලා අපි කියනවා ජයිව ගෝලය කියා. දැං ගලන්ට පැදිලී පුතේ මූලිකම ඒකකේනං කොහොමද මේ ජයිවගෝලය නිර්මාණය වෙන්න කියලා. පැහදිලි නේද පුතාාලට හාලෙ. දැන් එහෙනං ඔන්න සංවිධාන මට්ටම් තික නේද ගැලීම් සටහනකින් දක්වන්න ව නද ගලන්ට මෙතන පැහැදිලිව දක්වන්න පුළුවන්. පැහදිලි නේද පුතාලට හරි. දැන් අපි බලම පුතේ ඊළඟට, ෙන වන්නම අපි මේ කොටස් කතා කරනමක් ඒ කයිකයා ඒ කයිකයා කියලා කියන තනි ජීවයා මූලිකම පරිසර පද්ධතියගනන් ජයිවගෝලයක් තියන මූලිකම ඒකකේ තමයි ඒ කයිකයා කියන්නේ එකතුර කියන තනි ජීවය කකින්න මෙතන උදාහරණයක්ත් තලිය කරි මෝය කරි ගෝනය කරි ඕනම කියනෙ මනිසාහරි තනි ජීවයා අපි කියනවා ඒ කයිකයා කියලා. පැහැදිලිද පුතාලට අපි ියනම් පති අපිකකද තන ජීවියක් කියන දෙනම් පරිසරයේ වෙසෙන කිසියම් විශේෂයකට අයත් ඕන විශේෂයකට වෙන්න පුළුවන් කිසියම් විශේෂයකට අය වෙසන කිසියම් විශේෂයකට අයත් තනි ජීවයකි. පරිසරයේ වෙසන කිසියම් විශේෂයකට අයත් තනි ජීවිය ක අපි හඳුනනා කවුරු කලපුදේ ඒ කයිකයා කියලා හඳුන. උදාහරණ විදිීර ගත්තොත් කවද. උදාහරණ ක වා පොල් ගස ඒවගේ තනි එක් කෙනෙක් නදීව පොල්ගස් ැන තනි ජීවිිය කලයා කියැන තනි ජීවිය එක වගේ තනි එක්කනෙක් පරිසරේ විසිට කිසියම් විශේෂයකටය තනි ජීවිියය අපේ හඳුලනවා ඒ කයිකයා කියලා. මංකො මේ ඒ කයිකයා ගැන කතා කරනකොට අපි අතෙන්දි ගහනය ගැන කතාකරාට පුතේ හනයට ඉස්සල ංකො පුඩක් විශේෂය කියන එකග අපි දැනගෙනන්න ඕනෙ කියලන ද අපි විශේෂය කියන්නේ මොකක්ද කියලා දැනගෙනන්න ඕනනි කිය මංකිවා. හරි මොකද පුතාල විශේෂය කියලා කියන්නේ. මොකද්ද විශේෂය කියල කියන්නේ. විශේෂය කියල කියන්නේ. කිසියම් සතුන් වර්ගය විශේෂයක කියන්නේ. අන්තර්රභිජනනයෙන් සරුජනතයින් බිහි කළ හැකි ජීවීන් සමෝහයක් අපි හඳුන් වනවා. කවරු කියලදපු විශේෂයක් කියලා. අන්තරභජනනීන් කියන්නම එකක්ද ඒගුළුන් අතර තියන අන්තර්க்්‍රரியாவලින් නද එකන ඒගුළුන් අදැන් උදාහරයක් ඉදිර ගත්තොත් අපි ශාකගම ැ දැ අභශාකයක පුෂ්පයක තියෙන පරාග කනිකාவா, අභශාකයකම පුෂ්පයක තියන කලංකයමත තැන් පත්තුනොතුන්, ඔන්න බීජයයක් හදන්න පුළුවන් ත ේ ීජයේ අලු ජීවෙක් ිහි කරන්න පුලුවන් නේ දාහරනයක් විදිර ගත්වොත්. ත්‍රේකයන ඒදන අතර අන්තර් අභජනයෙන් සරුජනතෙක් බිහිරන්න පුලුවන්න්න පුතිේ එදන එකම විශේෂයනයන්නේ න දැ ද හනයක් ගත්තොත් තවයික් අපි ගම බල දැ අපි දැ ශාකය ගත්ත හම නැතු අපිම ොඩම් ශාකය එකත්තහෙමයිතු ඒ දොඩම් ශාකයක පුෂ්පයක තියන පරාග කනිිකාවක් ඒ දොඩම් ශාකෙන් ප. ඒවාක් ඒ විශේෂයේ ඕනම දොඩම් ශාකයක ඒ ඒ විශේෂය තින ඕනම දොඩම් ශාකයක පුෂ්පයක තියෙන කළකේ මත තැන් පත්වනොත් පුතේ බීජක් පලයක් හදලා ඒ පලය තුළ බීජ තියනවා ඒ බීජ එහිටවල ලුත්්ෂාක ලබාගන්න පුළුවන්. ඒවුනාට පුතාලට දෙෙන අම්භශාකයක පුෂ්පයේ තියන පරාග කනිිකාවක් ගිල්ල දොඩම් ශාකයක කලංකේ මත තැන් පත්වනොත් හැදනවදයකින් පලයක් නෑ නේ දැහැදනයි මේ දෙන්නා විශේෂ දෙකක දෙන්නේ. නෙද පුතාලත් මේ දෙන්න විශේෂ දෙක දෙන්නේෙ එක තොර අන්තර අභිජනයෙන් සරුජනතයක් බිහි කරන්න බෑ එක විනාශ වෙලා යනවාමිසක් එතන පලයක් හැදන්නේ. නෑ සතුන්ගේඋනත් ඒ වගේ. සතුන් අතර වුණත් ඒේ වගේ තමයි තරු අදපුතේතකොට විදිර දැන්කම විශේෂයේ සතුන් දැන් මුවන් මුවන් අතර අන්තරභජනයෙන්. පැටව බිහිවෙනවා නද නමුත් මන් මුවල්න්න එක් අපහිතමෝ සිංහ වගේ නේ ද අන්තරභජානයෙන් සරුජනතයෙ ිවෙන්න පුුවන්ද ෑ නද කොහෙත්ම බෑයිතකොට ඒින් සාර එකම විශේෂය කියලකෙන් අන්නේ එකයි. අන්තර් අභිජනනයෙන් සරුජනතයින් බිහි කළ හැකි ජීවීන් සමූහයක් අපි හඳුන්වනොවා කවුරු කියලද පුතාල විශේෂය කියලා හඳුන් වනා. තෙරනද පුතාලට දොරදැ මෝ ගහනය අපි ගත්තුත්ඒක් එකක්ම විශේෂයට අයිති වෙලා. නි සුන් ගත්ොත් හෙම හන අප එකම විශේෂයකට අයිති වෙලා තියන. තේන අදපුතාලට හරි දැංහිනම් අපි ලියමුද අපි විත්‍ර කල්ලන තියෙනපුතේ විශේෂය කියලා කියන්න එතකොට අන්තර් අභිජනනයෙන් සරුජනීතයින් බිහිකළ හැකි. අන්තර් අභිජනනයෙන් सारू जानिता इन बिहिकल है कि अंतर अभिजन ने इन सारू जानिता बिहिकल है कि अंतर अभिजन ने इन सारू जानिता बिहिकल है कि स्वरूप ොෝදුරට සමාන එක වගේ මයගොලු නදපුතේ ස්වරූපයෙන් බොහෝදුරට සමාන අන්තරභජනනයෙන් සරුජනතයෙන් බිහි කළ හැකි ස්වරූපයෙන් බොහෝදුරට සමාන ජීවීන් විශේෂය විශේෂයක් ලෙස හඳුුන් වයි. අන්තරභජනයෙන් සරුජනතයෙන් බිහිකළ හැකි ස්වරූපයෙන් බොහෝදුරට සමාන ජීවින් විශේෂයක් ලෙස හඳුන් වනා පැහදිලි නද පු තැනට හාරිේ. එන ඔන්න අපි දැන් දෙක් කතා කරානේ එදමකද පුතේ එකක් අපි කතා කරා ඒ කයිකයා අනිත අපිතාා විශේෂය කිය දෙම කත්ත කියලා. රහ ැටි මේ ගැලිම් සටහන ස්රහට හටය ල්ළඟට ොකක්ද තියනෙ දේ හානයක් කියන්නේ මොකක්ද කියලා. ගහනයක් කියල කියන්නේ මොකක්ද. ගහනයක් කියල කියදෙන් අපි කියනවා ජන ගහනය නේද ජන ගහනය එකැනෙ කිසියම් ප්‍රදේශයක් තුළ ජීවත්වන එකම විශේෂයකට අයත් ජීවීන් සමූහයක් අපි කියනවා මොක්ද ගහනයක් කියලා හඳුරුන්නවා. මුවන් ගහනය අලි ගහනය න දෙතකොට කොස් ගස්වල් ගහනය කොච්චරක්ද මේ වන ගහනය කොච්චරක්දනේ දෙතිගේ වගේ අපට එකක ජීවීන් ගත්තම මේ ගහනය කියන්නේ මොක්ද කියනක තේරම් ගන්න පුළුවන්න්නඇද දේ රැම් ඒක නිශ්ිත කාල සීමාවක් තුළ විය යුතුයි නිශ්චිත කාල සීමාවක් තුළ ජන එද්දාස් නම සය හැත්ත හතරේ ලංකාව තුළ ජීවත්වුණු ජනගාහනය කොචරයිද. දෙදස් විසිතුනේ කා සිටින ජන ගහනය කොච්චරයිද. අනකයි ගහනය කියල කියනන්න. නේද. යයාම්කිසි නියත ප්‍රදේශයක් තුළ නියත කාලසීමාවකදී එකම විශේෂයකටායා ජීවින් සමෝහයක් ක අපි හඳුරවනවපුතේ ගහනයක් කියලා. පැහැදිලිදි පුතාලට හරි දැ හිනන් තේන නපිලියමුදහෙන ගහණය කියන්නෙ මොක්ද කියලා. ගහනයක් කියලා කිව්වාම එත කොටාපිට ගහානයා. න ෆරංචාවහ. හරි ද න පිළියමු ගණන කැනම කද්දිි කියල දන්නවවාන තාාලටම කි කියවනෙද. එන අපිියමු නිිශ්චිත කාල සීමාවකදී. නිශ්චිත කාලසීමාවකදී කිසියම්භූගෝලීය ප්‍රදේශයක් තුළ කිසි අම්භූගෝලීය ප්‍රදේශයක් තුළ, නි්චිත කාලසීම වකදී කිසිම් බූගෝලීය ප්‍රදේශ තුළ ජීවත්වන එකම විශේෂයකට අය එකම විශේෂයකට අයත් ජීවීන් සමූහය. නිිශ්චිත කාලසීමාවකදී කිසියම් භූගෝලීිය ප්‍රදේශයක් තුළ ජීවත්වන එකම විශේෂයකට අය ජීවීන් සම්මූහය අපි කියන කවුද පුතේ ගහනයක් කියල කිය උදාහරණයක් විදිල් ලියුම් බලන් මොකද උදාහරණ. උදාහරණය වෙන පාටි ක. උදාහරණයක් දිර මංකිවේ මොගක් හරි වර්ෂයකදී දැ ලංකාවේ ඉන්න කොටි ගහනය කොච්චරයිද. ඉබෙන්ට මේ වර්ෂයේදී ජපානය හිටපු මේ සතුන් සංඛ්‍යාව කොච්චරයිද නැ දේ වගේ අපට. ද ීනේඉන්න ැන්ඩෝ සංඛ්‍යාව කොච්චරයි දන්න වගේ වු ැ යම්කිසි නිශ්ි කාල සීමාවක්තියෙන් ඕනේ දස් දාාතර වර්ෂය ද දස් පාල වර්ෂය. තර කිසිම් බ ගෝලී ප්‍රේශයක් තියෙන් ඕන න එක්ක ලංකාාව චීනය ඉන්දියාව ඒ වගේ නද ජීවත්වන එක්කම විශේෂය කටඇ. එක්කො අලි එක්කො ම එ ඒ වගේ නිිශ කට යක්ක් නොද අප උදදාහරණයක් ප දි ලිය හෙනන දෙ දස් දාාහතර වර්ෂය. ශ්‍රී ලංකාව තුළවෙවාසය කරපුැ ශ්‍රී ලංකාව තුළ සිට ජනගානය කොචරක්ද පුතාලා. අපිටදකොඩි කියන පුළුවන් පුතේ විසිය ලක්ෂ අටසිය හැටහය දස් හාරසිය හතලිස් පහයි කිය. හරි අපි ලිය මුදහෙනම් උදාහරණ දෙදස් දාහතර වර්ෂයේ දෙද දහතර වර්ෂයේ. ී ංකාවදදස්දා හතරවර්ෂයේ ශ්‍රී ලංකාවේ ජනගහනය ජනගහනය දැගතකට මෙතන කියව නොන අද මෙ මො නිශ්චිත කාල සීමාවක් කියව නො කද දෙදස් හතරවර්ය බූගෝලීය ප්‍රදේශයක් ශ්‍රී ලංකාව ම විශේෂයකට අය ජීවින් කෞද ජනගහනය මිනිස් ගහනය කොච්චරයිද කියලා. නැදතුර කියද විසිය ලක්ෂ අටසය හැට හයද හරසිය හල පහයි. කියද පුතාල විසිඒක් ලක්ෂ අටය හට හයද ආරය හලිස් පහ හරද පුතාලා. නඔොන්නො ගාන තමයි තියෙන දෙදස් ධාත්‍රවර්ශය ශ්‍රී ලංකාවේ ජනගහනය හරි නි සැපිගත්තව තවක් අපිට ද ඔයවගේ දැන් ඕනම ජීවි විශේෂයක් ගන්න පුළුවන්පපුතේ. අපිගමු දෙදාස් එකොළහවර්ෂයේ ශ්‍රී ලංකාවේ අල්ලිගහනය කොච්චරයිද. පන්දාස් අටසිය හැත්තෑ නමයක් අපිටි කැන ඔක්කොම හොයාගෙන තියෙනවා නද එකනෙ එක සංගලනයක් කරන්න ඕනපුතේ විශාල සංඝලනයයක් අ අවුද්ධ පුරාම කරලා තමයි මේක හරි එලීට දෙන්න මේ වගේ ගාන කියනකම මිහිචිද හි තිච් ගන්න දෙන්න නෑතකොට තමයි හරිදත්්‍යය හයා ගන්න ෑැන ති සහි ල දැ හහිම එකයි නිච්චිත කාලස සීමාවක් දෙන්න මොදකට ල්ං වර්ශය වනට මීට ව නාසේ ද ර්ෂයෙන් වර්ෂයට මේක ගණ්ඩෝන. තෙ ොදන අප පිියේමු දස්සෙ කොළහ ර්ෂ ශ්‍රී ලංකාව තුළ අල්ලි ගහනය කියද පන්දස් අට සිය හැත්තෑ නමයයි. දස් එකಲහ වර්ෂයේදී ශ್්‍රීලංකාාවතුළ ශීලංකාವෂ ශ්‍රීලංකා அ ගහනಯද පද අය හැනයි ද අට සිය හැත්තෑ නමේ තේනද පුතාාලට න ගොන්නොයි විදිට අපිට නිශ්චිත කාලසීමාවකදී කිසි අම්භූගොලිය ප්‍රදේශයක් තුළ ජීවත්වන එකම විශේෂයකට අය ජීවින් සමූ අය අපි කියනමොකක් කියද පුතේ ගහනය කියලා හඳුන්න නව පැදිලි නේද පුතාලට හරි නේද මේ වෙං වෙලා පේනනි පුතාලට නේ ද අපි ඔන්න එකඒ විදිර කොටු කරලතියම් ි ල ත ්‍රාවක් කියන්න මොක් ද කියලා. මේ වගේ විශේෂ ගොඩා කෙකට එකතු වෙලා නැ ද න විශේෂ ැන ඒේක එතකට ඉන්න දැම්මතන න් හනයක් ඉන්නවා මිනිස් ගහනයක් ඉන්නවා අලි ගහනයක් කිඉන්නවා බල්ලන් ගහනයක් කිඉන්නවා කුරුල්ලෝ මේ ඔක්කොම එකර එකතු වෙලා තමයි ප්‍රජාවක් නිර්මාණය වෙන්නේ. නද ට ්‍රාාවක් නිර්මාණය ොර ග ශාක ගහනතියන අනෙද පොල් පොල් විිශේෂය තියනවා ඇදොට කෝස්න් දේල් ේර ඔය කෝම කටකතු ෙන ප්‍රජාවක් කියන කොටපුද. මේ සසිියල්ල එක්ව ගත් කලා අපි කියන මොකක් කියරද ප්‍රජාවක් කියලා කියන්න පුළුවන්. අපට ලිය අපි ෙමුදැ ගහනය ගැන ලිවෝගේ අපිට ම් ප්‍රජාාව ගැනත් ලියන්න පුළුවන්ද ප්‍රජාවක් කියන්නේ මොකක්ද. අපිියම්පුතාල හෙනම් මකක්ද කිසියම් ප්‍රදේශයක් තුළ ජීවත්වන කිසියම් ප්‍රදේශයක් තුළ ජීවත්වන එකනෙකා හා අන්තර්ක්‍රියා දක්වන එකනෙකා හා අන්තර්ක්‍රියා දක්වන කිසියම් ප්‍රදේශයක් තුළ ජීවත්වන එකනෙකා හා අන්තර්ක්‍රියා දක්වන जीवी विशेष है ना तो विविध जीवी विशेष की ही प्याक की ही प्याक प्रजावाक प्रजावाक लेसर හරිතිපුතාල කිසියම් ප්‍රදේශයක් තුළ ජීවත්වන එකිනෙකා හා අන්තර්ක්‍රියා දක්වන ජීවී විශේෂ කීපයක් ප්‍රජාවක්ල සහඳුල නදැ උදාහරයක දිරිගත්තවොත් අපට ගණපුල යාලවනුද්‍යානයේ සත්ව ගහනය නද සතුන්ටික නෙද යාල වනෝද්‍යාන සතුන් කිලකිවම. අලිඉන්නවා කොටි ඉන්නවා මෝ ඉන්නවා කුරුලු වර්ග ඉන්නවා කිඹුලෝ ඉන්නවා. මේ කෝම ගන්න පුළුවන්තිේ ඔක්ොම එකතු හමතකට අපි කියෙනවා ප්‍රජාවක් කියලා. තරන ද අපට ලියන්න පුළුවන් කිසියම් ප්‍රදශයක් ොමද පියාලබන ද්‍යානය තුළ. එකනෙකා හාන්තර් ක්‍රියාදක්වන නෙදේ ඒකුළන් වි ලෝපිකයෝ විදිරගැෙන මරාගෙන කනවා ගොදුර කරගන්නවා. නද එකන කාතර සහයෝගීතාවේ තියෙන ඉන්නවා. වෙන්න පුළුවන් අපි ලියමුක උදාහරණ දාහරන පිල යාලවනෝ්‍යානයේ යාලවනෝද්‍යානයේ සත්ව සතුන්ද යාාලවනෝද්‍යානයේ සතුන් සත්ව ප්‍රජාව කරද මත්තරිය සත්ව ප්‍රජාව කියන සතුන් ටික තමයි ඔක්කොමයිතුවේ. යාාලවනෝද්‍යානයේ සත්ව ප්‍රජාව. එ වගේ අපිට ගන්න පුළුවන් පුතේත කොට මීගමු කලපුේ තියන කඩුලාන ප්‍රජාව කඩලාාන ශාක විධ වර්ගයකම මේ කඩොලාන වර්ග තිරන මෙොක් කෝම එකට එකතුුණ හම අපිගෙන කඩලාාන ප්‍රජාව කියර නෙද ඒගේ ත ීගම කලපුුව තු. එක කිසිಯම් ප්‍රදේශයක් තින ಮීගම කලಪුව තුළ. එකනිික න්ಂත්‍ර ක್ರියಾදක්ුණ ඒ ಶಾಕಾතර නේද. එතකොට ಳ ಾು ವ ತರ ොක්್ම ගන්න පුළුව. එನ ಪರ ಮීග කලපු ඇති කඩලාන. මීගමු කලපුයඇද කඩොලාන ශාක ප්‍රජාව. මීගමු කලපුේ ඇති කඩොලාන ශාක ප්‍රජාව. හරිනේ දෙෙනම් ඔන්න එහෙනම් පුතාලා ගහනය හා ප්‍රජාව කියන්නේ මොකද්ද කියර දැන් පැදිලි නේද. වද ගහනය කර නිශ්චිත කාල සේමාවකදී කිසියම් භූගෝලීිය ප්‍රදේශයක් තුළ ීත්වන එකම විශේෂයකටාය ජීවීන් සමූහය අපි කියන ගහනයක් කියලා. ඒවගේමයි ප්‍රජාවක් කිය කියන මොකක්ද පුතේ කිසියම් ප්‍රදේශයක් තුල ජීවත්වන එකනෙකා හා අන්තර්ක්‍රියා දක්වන ජීවී විශේෂකිහිපයක් කිහිපයක් සහිත ගහන සමූහයක් අපි හඳුන්වනවා ප්‍රජාවක් කියලා නතර ඒ වචන ති පොඩ්ඩක් ලියමු පුතේ නැද. මැලි වැදදි මුතන අප ඒ වචන ලිය ට ටක් පහැදි ලියෝගලන්ට හරි මොකද වෙන්න ඕන පුතාල මෙතන අන්තර්ක්‍රියා දක්වන ජීව විශේෂ කිහිපයක් සහිත ජීව විශේෂ කිහිපයක් සහිත ජීව විශේෂ කිහිපයක් සහිත ගහන සමූහයක් ගහන සමූහයක් ප්‍රජාවක් ලෙස හඳුන්වයි ප්‍රජාවක් ලෙස හඳුන්වයි. හරි දැ පේෙන වැනිද පුතාලට කිසියම් ප්‍රදේශයක් තුළ ජීවත්වනය කකිනෙකා හා අන්තර්ක්‍රියා දක්වන ජීවිී විශේෂ කකිහිපයක් සහිත ගහන සමූහයක් ප්‍රජාවක්ලෙ සහඳුන්න්න පුළුව. දැන් පැහදිලි ඉන පුතාලට නිද පුතේ දැන් එහෙනං ඔන්න ගහනය ප්‍රජාව කියන වචනවල මොකක්ද අර්ථය මොකක්දයකෙන් කියවෙන්න කියෙනෙ එක පුතාල දන්නවා. හරි අපි එහෙනම් බලමු පුතාල ඊලඟට පරිසර පද්ධතියක් කියන්නේ මොකක්ද කියතම අප කතා කරන්න තියෙන්නේ. මොකදද පරිසර පද්ධතියක් කියලා කියන්න පුතාලා පරිසර පද්ධතියක් කියලා කියන්නේ. දෙ අර එකම ජී එක ජීවි විශේෂ සංඛ්‍යාව ගොඩාක් එකට එකතු වෙලා ද විදි ශෂ එක එකතු වෙලා න ්‍රජාවක් දිර තිබුණ මේ ප්‍රජාවන් සමෝහයක් එකට එකතු වෙලා තමයි තුති පරිසර පදධතියක් හැද ර මේ පරිසර පද්ධති ්‍රජාවන් විත රක් මනති ෝල ජලගೋල ිලා ගොල් කමත් න මේ න්ත්‍රක්‍රියාවලට පරිසර පද්ධතිය තුළ නෙද බෞතික සංරචක එතකොට පරිසර සාධකකට ජයිවී කොටස කෝමලම අಂතක්‍ර කළ මයි රිස පදතියක් හැද. දිද්‍ර ප්‍රජාවන් සමෝහයක් කා අර සියලූම්ම අන්තරක්‍රියා කරනදේ වල්ටික එකතු නහම තමයි පරිසර පද්ධතියක් නිර්මාණය වෙන්නේ. ැහදිලි නෙද පුතාලට හරි අපපිළියම් පුතාලහෙන කොදපිලියන සිිලියමු කිසියම් ප්‍රදේශයක ජීවත්වන කිසියම් ප්‍රදේශයක වනියලුම ජී ප්‍රජාවද සියම් ප්‍රදේශක ජීත්වන සලුම ජී පජාවන්ද සය ප්‍රදශයක ජීවත්තන සියලුම ජීවී ප්‍රජාවන්ඩ ඒහා අන්තර්ක්‍රියා දක්වන ඒ අන්තර්ප්‍රියයා දක්වන බෞතික පරිසර තත්ෞතික ර සිම් ප්‍රදේශයක ජීවතන සියලුම ජීව ප්‍රජාවන්ඩ ඒහා අන්තරක්‍රියා දක්වන බෞතික පරිසරයද එක්ව ගත් කල පරිසර පද්ධතියක් පරිසර පත්ධතියක් නම්බේ කොම එකට ගැතුන්හා අපි කියනවා පරිසර පද්ධතියක් කියලා. අපි රියමු උදාහරණ මනවදපුති පරිසර පද්ධතියකට මනවත් උදාහරණ උදාහරණ පොකුණක් පොකුණක් ඇතුළේ ගත්තම බලන්න මේ ැඇතුළ ජීවී විශේෂ ගොඩා කිින්න්නවවා නෙද ගහනයන් ගොඩක් එකතුවෙලා ප්‍රජාවක් හැදිල ්‍රජාව ගොඩක් තිය. ශಾක ප්‍රජාව සත්್ව ප්‍රජාව ද തකොട ක්ෂುද්‍ර ජීവී കോම් මේ ඇතු ඉන්න. ട එකතුවෙලා അ ಜലವත ක්ക്കമതತ න්ත ක්‍රියාදක් වන. නද ද ගො പക്കුණු පරිසරයක් කියල කියන්නේ පරිසර පදධතියක් නෙද පුතාලා පරිසර පදධത පොക്കනා. ගල් පර සහිත මුහුදු වෙරලක් ගල් පර සහිත මුහුදු වෙරලක්ඒ වගේ වනාන්තරයක් හොවාගේ අපට ගන්න පුළුවන් මනවදපුත පරිසර පද්ධති කියලා. පැහැදිලදි පුතෑලට එවගේ අපිට ගන්න පුළම්පති මෙතින දිරායන්න ශාකකොටයක්. කෝමති දිරායන ශාක කොටයක්, පරිසර පද්ධතියක් වෙන්න පුතේ කියන බනමට දිරාගන ශාක කොටයඇද ගහක් මැරුණට පස්සේ. ද මේක ඊ ොකදන ක ති න සිය ලූම කා බනිික ්‍රබ්්‍යිය ෝම මොකද වෙන්න තා පසට ියෝජන ෝ න සට එකතු ෙන් ද ෝජන රන්න කව ෘ ප ී ක් ප ීී කරන්නේ ද ර තෝප ජීී ඒ තුළ වෙනම පරිස දතියක් හදගෙන තියනෙ කරන දෙග ලොන් එතෙන්ට අනිවාරය ල් මකද කරන්න ක විියෝජන ක්‍රියාවලිය දිගින්දිගටම කරන. ියෝජන ක්‍රියාවලිය කනගො ඇන ඒ ඉගලන්ට අවශ්‍ය පරිසර තත්වයා සාධක තමයි හැදිල තියෙන්නේ. දර ඒ විදිර දිරායන ශාක කොටයයක් අපි පරිසර පද්ධතියක් විදිට හඳුන් වන. හරි නේද පුතාාල කර හිෙන ඔන්න තියෙන ඕගොලන්ට මොක්ද පරිසර පද්ධතිය. ද සියාම් ප්‍රදේශයක ජීවත්වන සියලුම ජී ප්‍රජාවන් මේ ඇතුල ඉන්නවා ගොඩක් අය, ඒ හා අන්තර් ක්‍රියාදක්වන ෞතික පරිසර එකන ජලය වාතය පස කියන බෞතික පරිසර තත්ත්වයන් ඔක්කොම එක්ව ගත්තාම අපි කියනවයික ඔක්කොම මොකක් කියරද පුතේ පරිසර පද්ධතියක් කියලා හඳුන්වනවා. පැහැදිලිද පුතාලට හරි පුතාලා. අපි බරම හහිෙනං ඊලාංගට. න්න තියෙනවා පොකුුණු රිසර පද්ධතියක්ක අන්තර්ක්‍රයා ද අප ොක ක් කියර ක පපුතර හිතන්නේෑනේක පරිසර පදධයක් කිය ොගුල හිතන්නේ මේ ොපූ ක්තමයි පරිසර පද්ධතියක් වනා අන්තරයක් විශාල වනනාන්තරයක් ගත්තොත් ඔන්නන්නේඒක පරිසර පද්ධතියක් නද. තතුක ගල් පර සහිත මුහද වේර ලක්කත්වො තේකොක්ුම පරිසර පද්ධතියක්ද. ඒවා පරිසර පද්ධති කියර හිතන ගොලන්ට. න මේ පොගොල මේ කුඩා පොකුුණ හිතෙන්නෑ නේද පරිසර පද්ධතියක් කිය නු බලන්නක පුතේද මේේකකි තියෙනනවා. ද මේ න ප තුර න වා ජල ඉන්නවා ුණදමේ මේශ ශාකතියනවා නෙද නෙලුම් ශාක තියනවා මෙතන ඉන්නවා මාලෝ ඉන්නවා මෙතන තබ ගබෝගේ ඇයි ඉන්නවා දම තුകಳ ම ගබම පලීනවා තාව තැනකට නද ජීවින් සමහයක් ඉන්න තාලට පේවා පොකුණ තුල ගේ ේ. මපකුණ අවටත්තිඉන්නවා ජීවින් මේ මෙතන මෙතන ඉන්නවා අර බත්කූරෙක් වගේ පියාඹගෙන යනවා. මෙතන මේ අර මෙතන මැඩිය එක්කින්නවා නේද මෙතන අ තින්නවා ඒ වගේ ගෙන්බෙක් වගේ සතෙක්කන්නවා. මෙතන ත ගොට මුව එක්කන්නවා. මෙතන තව කවරුහරීමේ සතෙක් මෙතන බලාගෙන න්නො කොටියෙක් වගේ සතෙක්කින්න්නේේද මෙතන ද ොට කුස්ෙක්කන්නවා. එතකොට පුතාලද මීගුළුන් අතර දැ මෙතන ඒ කිය සාම ඔගලන්ටපිනත් සත්තුව ප්‍රජාව ගොඩාක්කිින්න්නවා. ශාකත්තේ වගේ මේ බන් මෙතන මල්පි පිලතියෙනවා මෙතන දිරාගියමේ වගේ කොටයක් තියෙනවා මෙතන තෘුණ ශාක වර්ග තියෙනවා මෙතන නෙළුම් ශාක තියෙනවා මෙතන ඊට වඩර්පනාංග වගේ ශාක විශාල ශාක එ වගේ දේවල් ගොඩක් තියෙනවා නේද මෙතන දකොටේ එහෙම ගත්තපතිද ශාක ්‍රජාවත් ගොඩක් තියවා ර බෞතික සාධක ගත්තොත් එහෙම මෙතන ජලය තියෙනවා පස තියනෙනවා ට කොක්කොම තියෙනවා ළඟට තා ඊටමතර දැන්ම මේ පොකනේ තින ජලಯත් එක්ක මේಗලು න්ಂතක್්‍රියා කරන සූර්ಯතාපය සූ್යා ලෝකයනෙද මේ අන්තර් ක්‍රියා කරන මේ සූರයාගේ ಆලෝකය ලැබනමතමයි ශක පත್ ප්‍රಭා සංಸලේශණය කරන්නේ කොළ පಾට ශක මේ ස සರතාපන ಸರಯයා ೋෝක ම ್යා ලෝක ලැබුණන මතමයි ಗು್ලು ්‍රಭා සංಸලೇශණය කරන්නේ. ද තාල දර සූරය තාපයක්ත් මේ ගලන් ඕනේ බී ජප ප්‍ර රෝහණය වෙන්නන්නේ වගේ දෙවලට සූර තාපයක්ත් ඕන වෙනවා. දුරේ වගේම තමයි පුතාල මනවාද මතර තියෙන්ේ තන උක්ස්සාාව වගේ පක්ෂයක් න එගලු තර ජලය බොන්න හිටේනවා. තර වාාත ලැබෙනවා ඉන්න ජීවීන්ට ඔක්කොටම වාාතයේ ලැබවා වායි ගෝලයෙන් මේ ජලයට ලැබෙනවා වාතය නේද ඉඩ පස්සේ මාලු ම මත්සයින් මගද වෙන්න පුදේ එතකොට මිනිස්සුමේ මත්සෙයින් අල්ලගෙන යනවානේ දා හාරයට ගැනීම සඳහා අරගෙන යනවා. තර මේ මත්සයෙන් ශ්වසනය කරනවා එතකොට ජලය ලබාගෙන තමයි ජලය කරමල් වලට අරගෙන එතනින් තමයි ක්සිජන් මේ ගුළ ගන්න ජලේ තින ඔක්සිජන්තමයි ලබාගන්නේ මේ මත්සේඉන්නේද. එතකොට ඊළඟට මේ දැ මැඩියාවගේ සතෙක්ගත්තුොත්තේෙමදැ මෙතනින් මේ මඩියෙක් වගේ සතක් ැෙන ාවක් කොටිය එක් වගේ සතක්කින් ත්‍රරයා මේ ජලය බොනොවාම මේ කියෙන්න්නේ දජ අතර බොන්න පුළුවන්.තර මේ මැඩියා තික වෙලාවක් මේ ඉන්නවා ජලයේ ටබස්ස ආපහු ගොඩ බිමින්න පුළුව. තිය ඔය වගේ ගත්තම පුතාලට පෙනනනද මේ හැම එකක් අතරම අන්තර් ක්‍රියාවක් මේ පොකුණු පරිසර පද්ධතියේ සිද්ධ වෙනවා කියලපුතේ. දර ශාක ශාක අතර අන්තර් ක්‍රියයා සිද්ධවෙනවා ශාක හා සතුන්න අතරන්තර ක්‍රියාවන් සිද්ධ වෙනවා මේ බෞතික සංරචක එක් ගොඩාක් සිද්ධවෙනවා අන්තර්ක්‍රියාව. පුේ ජාලය පස්ස හැම දෙයක් එකම්. ඉරට පරිසරික සාධක එකත් මේගලු ක්‍රියාත්ම කරමිද ආලෝකය වාතය මේ හැම දෙයක්ම ලබාගන්නා. එහම නැත්වූපුතේ පරිසරපදධතියක් හැළ මේ සමතුිතව තියෙ නෑ න කැන ඉදිරියට ගමන් කරන්නේ නෑ සමතුලිතව තියෙන්න්න නම් ඉදිරියට ගමන් කරන්න නම් මේ හැම කෙනාතරම අන්තරක්‍රියා තිබිය යුතුමයි තියෙනද දන්න අතරක්‍රයාා තිබිය යුතුමයි ඒකොට එ මේ විදියට පුතේ පොක්ුණු පරිසර පද්ධතියක සිදුවන අන්තර් ක්‍රියාපිටවිදියට ලකුණ කරලා ෆැන්න පුළුව. ිට අතර තව ඩ න්තර ක ්‍රියාවන්ති ුල ඳර ගන්න මනුවවාද කියලා නෙදේවත් මේේ ලකුණු කරන්න පුලුවන් පුතාලට නෙදතේ වගේ පුතාාලට මේ අතරතිය අන්තර් ක්‍රියාවන් මනවාධික අ ඳුර ගැන මේවත් එක්කම ඒදේවලුත් ලකුණු කරන්න. පැහැදිලිද පුතාාලට පැහදිලි නේද තේ. දැන් එහෙනං අපි බලමු ඊ ළඟට ජයිවගෝලය කියන්නේ මොකක්ද කියලන දවසානයෙන් අපිට මේ ගැලිම් සටහනේ අවසානම අගේ තමයි අපිකවා එකැන ැලිම් සටහන අවසානම එක සංකීර්ණම එක තමයි මකක්තපුතේ ජයිවගෝලය කියලා කියන්නේ එතකොට ජයිව ගෝලයේ කියලා කිව්වම අපිට මොකක්ද මෙතන කතා කරන්න පුළුවන් ජයිවගෝලය හරි පෘතිවියෙහි සහ වායුගෝලයේ නෙද පෘතිවයේ සහ වායුගෝලයේ ජීවීන් ව්‍යාප්ත වී ඇති සමස්ත කලාපය පෘතිවයේෙහි වායුගෝලයේ ජීවිීන් ව්‍යාප්තවෙලා තියෙන සමස්ත කලාපය ජයිවගෝලය කියලාපිට හඳුන්වන්න පුළුවවා. තියෙනද පුතාලට ජෛවගෝලය කියලා හඳුන් වන්න පුළුව. ජෛවගෝලය ගත්තමපුතේ ප්‍රධාන කොටස් තුනකින් යුක් අයිමොනත් මේේ ප්‍රධාන කොටස්තුන ශිලාගෝලය ජලගෝලයේ සහ වායුගෝලය කියලා. ජයිව ගෝයේ ප්‍රධාන වශයන අප ගත්තම අපේ මුළ පෘතුවිත් ගෝලේම ගත්තම එක ප්‍රධාන කොටස්තුනකට අපට වෙන් කරන්න ල එක ශිලා ගෝලය දෙක ජලගෝලය තුන අපි කියනවා වායු ගෝලය කියලා මොකද්‍යතකොට ශිලා ගෝලය කියල කියන්න පතේ. පෘතිවිය ගත්තම නැම්හෙම අපි පෘතිවී ගත්තවොත් එහෙම? පෘතුවි නදක ති හර පාාවරණய සහ පෘතුවිකබොල කියලා නැත පු අ හාර ප්‍රාාවරණය සහ පෘතුවි කබොල කියලා තේரா. එතකොට මේ பிர්‍රாාවරனை ඉහල කොட்டස. නතපු මේ ප්‍රාාවරණ ඉහල කොටසයි මේ ෘතුවිකබොලයිතිික. ප්‍රාාවරණே ඉහ කොට සහ ෘතුවි කබොල කියන ටික එකට ගත්තම. හඳුන්වනවා මොකක් කිය රද පුතාල ජයිව ගෝලයේ ශිලා ගෝලය කියලා හඳුන් මේ ජයිව ගෝය තුළ ශිලා ගෝලයකනි ප්‍රාාවරණය ඉහල කොටසයි මේ තියන කබොල කොටසයින. දෙටික හැඳක්ොම එකතුන හම අපි කියන ොකක් කියරද පුතාල ශිලා ගෝලය කියලා කියනවා. පැහැදිලිද පුතාලට හරින අපි ලියම මොකක්ද පලවෙනි එක එක ශිලාගෝලය. මොකද මේ ශලා ගෝලය කියලා කියන්න පුතාලඇත කොට පන්ඳැකිව්වා පෘතිවීයේ කබොල හා ඉහලින් පවතින පාවරන ප්‍රාවරය සහිත කොටස තමයි අපි කියන්නේ ශිලා ගෝලය කළ න අපිලියම ශිලා ගෝලය කියල කියන්නම කක්ද පෘතුවීයේබෝල හා. පබහා ඉහල ප්‍රාවරය පෘතිවයේ කබොලහා ඉහල ප්‍රාවරය සහිත කොටස අපි හඳුන්න නොමකක්ද කිය කියල පුතේ ශිලා ගෝලය කියලා හඳුන් වනාා ඉළඟට අපි බලමු ජල ගෝලය කියල කියනෙමකක්්ද කියලා මෙල දෙවනිය කපිළියම් පුතාල ජල ගෝලය එකක් දන්නවඕගොල්ලො ජල්ල ගෝලයම කද ජල ගෝලය කියලා කියන්නේ වැඩි ර ල ය ෘති තුළ මනවා විදි සාගර ජලය විදිහට න ද පු තේ එකකන ්‍යාවකාශ ගාමීන්ට අ ්‍යාවකාශයට ග්‍යාම අපේ ෘතිවිය ලස්සන නිල්පාට ോලයක් වගේ පේන්නේ. ොඳද වැඩඩි පුරමතියෙන්නේ සාගරතියන්න නේද ඒහින්ත තමයි අපටේ ැන් ජල ගෝලය තමයි වැඩි. ද සාගරයතර මිරිදිය ජලය සහිත පරිසරය නද මිරදිිය ජලය සහිත එවට ෝ එකට එ එකතු කරහමයිකෙනන. ඔකෝමටි එකට එකතු කරහම අපි කියන ජ ගෝලය කෙල් දැ සාමානයෙන් ගත්වත් ත අප පෘථී ගෝලය තුළ සියයට හැත්තෑවක්ම තියන්නේ ජලය තයනද පුතාලට සට හැත්තෑක් ගැ වැඩිපුරම තියන ජලයකන එර නිල්පාන්ට බෝලයක් පගේ පේනිි තනද සට හැත්තෑවක්ම තියෙන්නේ ජලය. තෙරනද පුතාලට එතකොට ඔක්කොමටි එකතු කරාම සාගරයයි මීරිදියය වයි ඔක්කෝමටි එකතු කරහම තමයි තියෙන්නේ හලි එ අපි ලියමුද ජල ගෝලය

සාගරහා සියලුම මිරිදිය ජලකොටස් ජලගෝලයවේ. පෘතිවී ඇති සාගරහා සියලුම මිරිදිය ජල කොට ස අපි හඳුන්න්න නමනවා කිළලපුතේ ජලගෝලය කියන හඳුන්වනා නෙද එතකොට මේක සාමනය සට හැත්තෑවක් විතර තියෙන්නේෙ නෙද මේ මතුපිට තියන කොටස ඔක්කොම ගත්තොත්ත එහෙම සට හැත්තෑවක් විතරම තියෙන්නේ ජලයන දෙන අපිළියමු මතුපිට කොටසේ නේද පෘතිවියේ මතුපිට කොටසේ පෘතුවි තලයේ මතුපිට කොටසේ ෘතුවි තලයේ මතුපිට කොටසේ සට හැත්තෑවක් පමන ජලය ඇ ජලය අඩංගුය සට හැත්තෑවක් ඉතර තියනෙමනද පුතේ ජලයනේද. හරි අපි බලමු ඊළංඟටමකක්ද ජලගෝලය ශිලාගෝල ඉඩ පසමක දන්තිම එකක. තුන වායුගෝලය. ජලගෝලය ශිලා ගෝලය ඉටවස අප කියනවා වායුගෝලය වායුගෝලයන එද ජලගෝලය ශිලාගෝලය හා වායුගෝලය කිය හඳු එකඇැෙම කදපුතේ වායු ගෝලය කියලා කියන්නේ එකයන්නේ සම්පූර්ණ පෘතිවිය වටේට තියෙන අපිකු අපේ පෘතිබිය වටේ පොරෝණයක් විදිහයට තමයි මේ වායුගෝලයේ තියෙන්නේ න ෘ්‍රතිිය වටේ තියෙන පුතාලා පොරෝණයක් විදිට වාය. හරි පෘතිවියඔක්කො පර පොරවල තියෙන වගේ. තින දෙකන පෘතිවිය වැහිල තියන සම්පූර්ණ වාතය සහිත කලාපය පොரோෝණයක් වගේ තියෙන. නදන අපින ෘතිවිය වැසයද සම්පූර්ණ වාතේ සහිත කලාපය අප හඳුන්නනාා මොකක් කියදහටේ වායු ගෝලය කියලා.න එකත්ලියම අපි පෘතු වය. rna berණ වාataයහිkalaය ප්‍රෘතිවිය සම්පූර්ණයෙන් වැසී ඇතිවාතය සහිත කලාපය වායුගෝලයයි වායුගෝලයයි. හරිනේද පුතාල ඔන්නහනන් තියෙනවා ශිලාගෝලය ජලගෝලය හා වායුගෝලය කියලා. ශිලා ගෝලයතකොට පෘතිවිය කබොල හා ඉහල ප්‍රාවරය සහිත කොට සපි හඳුන්වනවා. ශිලා ගෝලයේ කියලා නේ දක්මිතන ලියමු මේ හරි ඔන්න තියනවා ශිලාගෝලයතිය ජල්ලගෝලය පේරවන පුතාලට පැහැදිලිව මෙතන තියනවා පුතේ වායු ගෝලය පැහදිලිද පුතාලට හරිනේ දෙනම් ඕන ශිලා ගෝලය ැන පෘතිවයේ කබොල හා ඉහල ප්‍රාවරය සහිත කොටසය. ල ගලය කියලා කියන මොකක්ද දෙතකොට පෘතිවියේ ඇතිසාගරහා සියලුම මිරිදිය ජලකොටස් ජලගෝලය කියලා හඳුන්වවා. පෘතිවිතලයේ මත්තුපිට කොටසේ සයට හැත්තෑවක් පමණ ජලය අඩංගුයි. ත්‍ර වායි ගෝය කියලා කියන මක්ද පෘතිිය සම්පූර්ණයෙන් වැසී ඇති වාතය සහිත කලාපය අපි කියනවා. මොකක් කියලදබුතේ වායුගෝලය කියලා කියනවා. එන ඔන්න දැම්පුතාලට පේනවා ජෛවගෝලය කියලා ගත්තම, දඇතක කොටොගොලන්දන්නවා පෘතිවියයෙහි සහ වායිගෝලයේ ජීවින් ව්‍යාප්ත වෙලාතියෙන සම්පූර්ණ කලාපය තමයි අපි ජෛවගෝලය කියලා කියන්නේ මේ ජෛවගෝලයි කොටස් තුනක්තිනො සංරච්චක තුනක් තියෙනවා ශිලාගෝලය ජලගෝලය හාවායුගෝලය කියලා. පැහදිලි නේද පුතාලට හැරි නේද පුතේ. හරි දැන් එහෙනම් පුතාලා ඔන්න, ජයිව ගෝලය පිළිබඳව මූලිකවම හදාරන්න ඕන ටික මේ පරිච්චේද යටතේ කතා කරා. එකැන ජයිව ගෝලය තුළ මූලිකම ඒකකය මොකක්ද එට සරලම ඒකේ මකක්ද සරලම ඒකේ ඉ සංකීර්ණ ඒ එකකය දක්වායනට කොහොමද දෙකින්න්න එක එකන්න එක වැඩිවෙන්නේට උදාහරණ මොහදේ හදිල තියෙනෙ කොමද. ඔන්නොයි කියන ගැලීම් සටහන කාශ්රයෙන් දක්වන්න පුළුවන්, සියලූම දේවල්ටික පුතාලට පැහැදිලිව විස්තර කරල තියනෙ මේ ගැලින් සටහනේ තියෙන සම්පූර්ණය හැම පියවරක් ගැනම අපි කතා කර උදා හරණ සහිතව. නෙද පුතාල එෙනං අපි ඒකයිකයාගේ ඉඳං ජෛවගෝලය දක්වා සියලූම අංගගැන අපි කතා කරල තියෙන සියලූම කොටස්ගැන කතා කල්ලා තියෙන්. එනම් පැහැදිි අවබෝධයක් පුතාලට තියෙනවා දැන් ජෛව ගෝලය පිළිබඳව. හරි පුතාල අපිහ දැම් මීගොල්ලු අතර සිදුවෙන අන්තර්ක්‍රියාමොනවද නෙදෙව සිදුවෙන කොහොමද කියලා ඊළඟ පරිච්චේදය තුළින් කතා කරමු. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩපඩකේෂන් YouTube නාලිකව සස්ටරයික්් කරන්න. අලුතෙත් චනලේ එකතුවෙන පාටම්මාලා තැනගන්න. බෙල්පත්න කොබලතියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වඩ ලොකුම න්ලයින් පාසල පකශන්.